Back to school. මේ දවසල ගොඩක් බිසිද? අම්මෝ ගොඩක් බිසි. හිතපු නැති විදිහටනේ. රඟපාන්න ආසාවක් නැද්ද? රඟපාන්න ආසාවක් කියන්නේ රඟපාන්න ආසයි. ඒක ඉදිරියේ කොහොම වෙයිද කියලා තාම හිතලා නැත. මේ දවස්වල ගොසිප් එකක් යනවා විදුෂගේ ඔයගි අතර වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? අපි එහෙම දෙයක් ඉතින් මේ පව්. ඒ පව් කියන්නේ මේ කව් දැන් ඔය ගොසිප් එක වෙනුවෙන් දඟලන කට්ටියට මට කියන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පව්. වෙන කියන්න දෙයක් නැහැ. එහෙම කරා කියලා මට රිදෙන්නේ නැහැ. එහෙම කරා කියලා මම මානසික වැටෙන්නේ නැහැ. එයා මානසික වැටෙන්නේ නැහැ. අපි ඒව දිහා බලාගෙන තවත් hina වෙනවා සහ තවත් සතුටු වෙනවා ඇත්තටම. අපි අපේ ලේ පිරිසුදු කර ගන්නවා ගොඩක්. ඔයාට බනින ෆෑන්ස්ලට දෙන්න තියෙන අවවාදේ මොකක්ද? මට බනින ෆෑන්ස්ලට ඒත් මට දෙන්න තියෙන අවවාදේ ඔයාලගේ කාලේ නාස්ති කරගන්න එපා. මම වෙනුවෙන් ඒ දාන පෝස්ට් වලට හරි එයාලගේ කාලේනේ අපත යන්නේ. ඉතින් ඒක පව්. මට ඒවට රිදෙන්නේ නැහැ. මම බලන් ඉන්නවා. මම hina වෙනවා ඇත්තටම කිව්වොත්. hina වෙනවනේ. මට ඒවා බලන්න වෙලාවක් නැහැ. මේ ඉතින් ඒගොල්ලෝ පව් ඇති වෙනකන් කරන් යන්න. මං ඉතින් වැටෙන්නේ නැහැ. මම වටන්න බෑ. තව ඉස්සරහටත් ඔයාගේ ස්ටයිල් එක ඕකමද? ඔව් මමමයි. ඔයාට කාත් එක්ක නිර්මාණය කරන්න ආසාවක් තියෙනවද ශේෂ්ත්‍රීය ප්‍රවීණයෙක් එක්ක? ඔව් ලොකු ආසාවක් තියෙනවා. ඒ කවුද? කෙනෙක් කියලා විශේෂම නැහැ. ආසම කියන ඇත්තටම නන්දාමාලිනී මහත්මිය. හැබැයි තුමිය ගොඩක් අසනීප තත්වයේ ඉන්නේ දැන්. ඒ නිසා ඒ මගේ ආසාව ගිලිහෙයි කියලා හිතනවා. එහෙම නොවුනොත් හොඳයි මං අනිවාර්යෙන්ම තුමියත් එක්ක එහෙම එකතු වෙලා ගීතයක් කරනවා. ඊට අමතරව ආස ශේෂ්ත්‍රයේ ආස ප්‍රවීණව ඉන්නවා. ඉදිරියේදී බලමු. ඔයාගේ ගමනට යාළුවන්ගෙන් ලැබෙන සපෝට් එක කොහොමද? යාළුවන්ගෙන් කියන්නේ අම්මා තාත්තා ඇරෙද්දි මගේ පවුල. ඊට පස්සේ ප්‍රේක්ෂකයෝ සහ යාළුවොත් මගේම කොටසක්. ඇත්තරම මගේ පිටිපස්සෙ ඉන්නේ අර හරිම ආදරණීය පිරිසක්. ඉතින් එතනදී යාළුවෝ කියන අයත් ගොඩාක් විශේෂයි. ඔය තරම් නිහතමානී වෙන්නේ කොහොමද? ඒක පොඩි කාලේ ඉඳන් මගේ හැටි මම හිතන්නේ. ඒක මට ලැබිලා තියෙන දේ වෙන්නේ නැති. ඉතින් ඒක මට ලොකු ආභරණයක් කියලා මම හිතනවා. ඒකට thank you. අවසාන වශයෙන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම වෙනුවෙන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. ඉදිරියේදී ඒගොල්ලෝ වෙනුවෙන් මම ඉන්නවා ඕනිම දෙයකට. ඉතින් මට මේ දවස්වල මඩ ගහන හැමෝටමත් ගොඩක් ආදරෙයි. කිසිම තරහක් නැහැ. ඇති වෙනකම් කරන්න. ඉතින් එයාලට මෙතු වෙලා නවතිනකම් මම ඒක දිහාත් බලන් ඉන්නවා. එයාලටත් ආදරෙයි. හරි. අපි සුබපතන ඔයාගේ ගමනට. Thank you. Thank you. Bye. Back to school.